Oxford College of Business. All we do, all we are, is business education. මම ඊයේ පැවැත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවට පාදක වුණ කරුණ වූයේ වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයයි කියාගන්නා ඒ ලෙවල්වත් කරලා නැති කානු කටෙක් කියලා මුළු වෛද්‍ය ශාස්ත්‍රයේම හඳුන්වන නවීන් සොයිසා නැමැති නිවටයා විසින් මාධ්‍ය ඉදිරියේ ලෙඩ්ඩු බලන්න ඕන වෙලාවේ ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේ බොරු කාඩ්බෝඩ් වීරයෙක් වීමට දැඟලීම තුලින් එම නිසා තමයි අපි කිව්වේ මඩින් නැතුව ගොඩින් එන්න කියලා. මොකෝ ඔහුගේ කිල්ලෝටේ බොහෝ දේවල් තියෙනවා. මේ රටේ ජනතාවට මම බැඳිලා ඉන්නවා. ඕනෑම අහිගුන්ටකෙක්ට, ඕනෑම නිවටයෙක්ට, ගෙවලයෙක්ට මඩ ප්‍රහාර එල්ල කරනවා නම් ඒවට උත්තර දෙන්න විතරක් නෙමෙයි, ඔවුන්ව උසාවි ඉදිරියට අරන් ඇවිල්ලා ඔවුන්ව නීතියේ ඉදිරියේ දනගස්වන්න. ඔබතුමා එතනට ඉදිරිපත් වුණේ ඔබතුමාගේ තාත්තා සෞඛ්‍ය අමාත්‍යවරයා නිසාද? නෑ, කිසිම සෞඛ්‍ය අමාත්‍යවරයා හින්දා නෙමෙයි. මොවුන් සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පිළිකන්නේ. ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කරා නම් මොවුන්ට ලැබෙන්නට තිබූ සුරසැප අපි නැති කරා මේ රටේ සිවිල් ව්‍යාපාරයක් හැටියට. එම නිසා සෝභිත හාමුදුරුවන්ට අපිට වැනි පුද්ගලයන්ට මොවුන්ගේ දැඩි වෛරයක් තියෙනවා. ඒ වෛරය තමයි මොවුන් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අපිට දියත් කරේ. ඒ සමිතිය පවසන්නේ මේ යුගය තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ජරාම යුගය කියලානේ කියන්නේ. ඒකින්ද වෙන්න ඇති සමහර වෙලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝකේ ගෞරවනීයම පුද්ගලයාට දෙන්න ඕන සම්මානය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට දීලා තියෙන්නේ. ඔබතුමායි තුමාගේ මවයි සෞඛ්‍ය මේක ක්ෂේත්‍රයට ඇඟිලි ගහලා තියෙනවා කියලා. ඒ ඇයි? සෞඛ්‍ය ශාස්ත්‍රය අපිට කිසිම අදාළත්වයක් නැහැ. ඒක ජනාධිපතිවරයයි සෞඛ්‍ය අමාත්‍යවරයයි බලාගයි. ඔබතුමාලා ඊයේ ප්‍රකාශ කරලා තිබ්බා CD පට ඒගොල්ලගේ තියෙන ඔක්කොම ඒවා තියෙන ඔක්කෝ ඒවා දැන් නෑ. ඒව ඕන වෙලාවට ගේන්නම්. මොකෝ එක වෛද්‍යවරයෙක්ගේ දූෂණ මානසික ව්‍යාකූලභාවය, නිර්ලජ්ජිත මනෝභාවයන් සහ කාමාතුර ක්‍රියා, නිර්වච ඡායාරූප ඇතුළු ඒවත් තුළින් මේ රටේ ගෞරවනීය වෛද්‍යවරුන්ට හානියක් වෙන්න අපිට තියන්නේ නෑ.